तेरुवन सरनाई गौरवनीय देशक्यानन वहन्सेगेन अवसराई लंडनेहि श्री संबोधि बौद्ध भावना मध्यस्थाने मगिन संविधानय कर सूम ताक्षणे ओस्से पवत्वागेन यनु लबन धर्मदेशना दानमय पिंकम मालावे अद दिन धर्मदेशनाव पवत्वीम संदहा अप केरिहि महत्तु अनुकंपावेन युतुव मेम दमसभा मंडपेयट वडवदाल बलंगुड धम्महदय आराण्य सेनासनाधिपति पिन्वत् गौरवनीय देशकयानन वहन्से वन नम कियन्न अवसराई पूजनीय पलुगस्वेवे सद्धातिस्स स्वामीन वहन्सेव पलमुकोट धर्म गौरवय पेरदरिव पाद नमस्कार पूर्वकव साधु नाद दे पिलिगनिमु साधु 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 अद दिन मिम धर्म दान मे पिंकमेहि सदहति दायकत्वे दरनु लबन्ने एंगलंते पदिंची चंद्रा सह संचित दिशा नायक यन पिन्वत् महात्मा महत्वीन देपल विसिनी गौरवनीय स्वामीन वहांस पिन्वत् ओब वहांसेट धर्मश्रवणय संदहा संबंधव सिटिन मे सियलूम पिन्वतुंटत् उत्तमो चतुरार्य सत्य अवबोधे पिनिसम मेम पिंकम हेतु वासना वेवा किया प्रार्थना करमिन ओब वहांसेट धर्मदेशनाव पवत्वीम संदहा इमहत् गौरवयेन आराधना कर सिटिमु अवसराय स्वामीन वहांस साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ मुक्तधं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स इदाउसो भिक्खुनो चक्कुनारूपं दिस्वा रूप निमित्तानुसारे विज्ञानं होति रूप निमित्तसुदा चितं रूप निमित्तानुसाद विनिबन्धनं रूप निमित्तसाद संयोजन संयुतं बहिद्धा विज्ञानं विचित्तं विसर्टन्ति उच्चतीति लंडन नुवर श्री संबोधि भावना मध्यस्थाने मगिन सिदु करनु लबन धर्मानुशासना मालावे तवत् एक धर्मानुशासनावक वे आरंभ करन्नट नियमित सदा वंदनीय पूजनीय श्रीमत् महा संघरत्नेन अवसराई धर्म श्रवणाभिलाषे सदहते बौद्ध पिंवत्नी अद दवसे धर्मानुशासनावे शेष दायकत्वे दरनु लबनवा ए चंद्रा दिशा नायक ए महात्मिनिय एवगेम रंजित दिशा नायक महात्मानं विसिन विशेषयेम बलापुरुत्तु वेनवा ए चंद्रा दिशा नायक महात्मिनिय रंजित दिशा नायक महात्मा එවගේම ප්‍රංශයේ පදිංචි උමිත්‍රා ගුණරත්න යන අයගේ ඒ දෙමෝපියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අබේ දිසානායක අමරසිරේ රත්නමලල බණ්ඩාර ඒ වගේම පත්මසිරේ රත්නමලල බණ්ඩාර යන ඒ අයටත් ඒ වගේම සුභද්‍රා කළුතොටගේ යන අය මීට මාස 8කට ඉහතදී මේ පල්ලොසපත් වෙලා තිබෙනවා. එවගේ මජිත් දිසානායක යන ඒ ඥාති පුතුණුවන් ඇතුළු කොට මිය පරලව යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන අතරේ විශේෂයෙන්ම මතක් කරනවා අපවත් වී වදාළ
දරණාගම කුසලදම්ම ස්වාමීන් වහන්සේව සිහිපත් කරලා ඒ ප්‍රාර්ථනා කරන තුන් සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් විදිහට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී ඒ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න තියදුනා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසිකයට අයිති උද්දේශ විභංග සූත්‍ර දේශනාවේ ඊටි දහම් පාඩයක්. මේ සූත්‍ර දේශනාව ටිකක් දීර්ඝ දේශනාවක්. නමුත් ඒකෙන් එක කෙටි මාතෘකාවක් විදිහට පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබෙන විදිහේ දහම් අර්ථයක් කොටසක් අරගෙනයි මාතෘකා තබන්න යෙදුනේ. එතනදී පෙනෙන මාතෘකාවේ සරල අර්ථය අපි ගත්තහම ඒ සරල අර්ථය තමයි යම් මේ ශාසනයේ යම් මහාන කෙනෙක් හෝ යම් භික්ෂුවක් ගත්තහම ඇහෙන් රූප දැකලා, ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා, ඇහෙන් රූප දැකලා ඒ දකින්න රූප නිමිත්ත අනුසාරී වෙමෙ නැතිනම් නිමිත්තට අනුව ඒ අනුසාරයෙන් එහෙම නැතිනම් ඒ කෙරෙහි විඥානං හෝති, විඥානං විඥාණය ඒ පැත්තට යොමු වෙනවා, බැස ගන්නවා කියන අර්ථය. එහෙම විඥානයේ බැස ගත්තාම, එහෙම රූප නිමිත්තක් කෙරෙහි විඥානයේ බැස ගත්තාම පිටං රැඳෙනවා, පවතිනවා. ඒ වගේම විනිබන්ධන, විනිබන්ධනය කියලා කියන්නේ බැඳෙනවා. ඒ වගේම සංයෝජනං සංයුක්තං, සංයෝජනයන්ගෙන් යුක්ත වෙනවා. එහෙම වුණාම මේ විඥාණය බහිත්, එහෙම නැතිනම් බහැර අරමුණෙහි විඥාණය පිහිටියා වෙනවා. එහෙම නැතිනම් බහැර අරමුණේ මේ විඥාණය විසිරලා පැතිරිලා පවතිනවා කියන අර්ථය ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාරණේ අපිට ටිකක් විමසලිමත් විග්‍රහශීලීව බලන්නට වටිනා වූ දහම් කාරණයක්. එනිසා මේ හැම දිනාටම මූලික වශයෙන් මතක් කරනවා තමන්ගේ මේ කය බොහොම තැම්පත්ව මේ වෙලාවේ ධර්මයට යොමු වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට ඕනි කියන අදහසින් තමන්ගේ වැඩ කටයුතු වලින් මදක් මිදිලා එහෙම නැතිනම් ඒ කරන වැඩ කටයුතු වලින් පොඩ්ඩක් යොමු වෙලා ධර්මය ශ්‍රවණය කරන්නට ඕනි කියන අදහස ඇතිව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමන්ගේ කය බොහොම තැම්පත්ව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනි කියන අදහසින් ඉන්නා වගේම තමන්ගේ හිතෙත් හිතේ නොයෙකුත් අරමුණු වලට යන්නට නොදී හිතේ කතාබහ නතර කරලා හොඳට අවධානය යොමු කරගෙන මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. ඉතින් ඒ නිසා අපි බලමු මේ කියන පරියාය අරගෙන අපේ ජීවිතයට යොමු කරලා මේ කියන සංසිද්ධිය මොකක්ද කියන එක. මෙහෙම කළාම වෙන ගැටලුව මොකක්ද කියන එක පිළිබඳවත්, එහෙම නොවෙන්නට අපි අනුගමනය කළ යුත්තේ මොන වගේ ක්‍රමවේදයක්ද කියන එකත් අපි කතාබහ කරලා බලමු. එසම මුලින්ම මේ සිද්ධිය පැහැදිලි කරගමු. මේ සිද්ධිය කියලා කියන එකෙන් අදහස් කළේ නැහැ වෙන කෙනෙක් වෙන දෙයක් දකින්නට, තමන්ගේ ජීවිතය දකින්න. මොකද අද අපේ මානසික මට්ටමේ පවතින අවස්ථාව තමයි, අපි ජීවිතයේ අද මූණ දෙන අවස්ථාව තමයි මේ කාරණාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙම නැතිනම් වර්තමාන අපේ ජීවිතයේ ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ. එතනදී පෙන්නනවා එහෙන් රූප දෙක නිමිති වශයෙන් ගත්තාම, ඒ නිමිති වශයෙන් නිමිත්තානුසාරී වුණාම, ඒ නිමිත්ත අනුව ගහගෙන ගියාම විඥාණං හෝති, විඥාණය පවතින, විඥාණය වෙනවා. එහෙම නැතිනම් විඥාණ ඉති වෙනවා. එහෙම නැත්නම් විඥානේ දැස ගන්නවා කියන අර්ථයක් මෙතනදී ඉදිරිපත් කරනවා. අපි මේ කාරණේ ටිකක් පැහැදිලි කරගන්න ගත්තාම, අපි උදාහරණයක් විදිහට ගත්තාම, අපි යම් රූපයක් දැක්කහම, එහෙන් රූපයක් දැක්කහම ඒ දැකපු රූපේ අපිට නැවත හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණයකට ගත්තොත්, අපි ගෙදර කියලා ගත්තොත් ගෙදරින් බැහැරට ගියාම
අපට ගෙදර සිහි කරලා ඒ ගෙදර තියෙන මේ අහවල් තැන කියලා සිහි කරගෙන ආපහු එතෙන්ට යන්න පුළුවන්කම තිබෙනවා තියෙන ගෙදර බලන්න. එහෙම නැතිනම් අපි හිතමුකෝ දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඥාතිවරයෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්, අහවල් තැන ඉන්නේ කියලා අපිට හොයාගෙන එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒ යන්න ඉස්සර වෙලා අපි කරලා තියෙන්නේ එතන තියෙනවා කියන එක සිහි කරලා ඒ තියෙන දෙයක් බලන්න යනවා කියන අදහසින් තමයි අපි යන්නේ. යන්නට ඉස්සර වෙලා එහෙම නැතිනම් අපි එතෙන්ට යොමු වෙන්නට ඉස්සර වෙලා එතන ඉන්නවා හෝ එතන තියෙනවා කියන තැනකින් තමයි අපි අරමුණු කරලා ඒ නිමිත්ත හොයාගෙන යන්නේ. මෙන්න මේ අවස්ථාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ සිද්ධියට අපේ ජීවිතයේ සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා බලමු. මෙතනදී අපි ගත්තහම ඇහැට රූපයක් පෙනුනහම ඒ පෙනිච්ච රූපේ ආරම්භය හිතේ සටහනක් ඉතුරු කරගන්නවා. එහෙම නැතිනම් නිමිත්තක් ඉතුරු කරගන්නවා. මේ නිමිත්ත ඉතුරු කරගත්තහම මේ නිමිති සටහන් ටික බැහැර තිබුණ දේවල් හැටියටයි අපේ හිතේ ඉතුරු කරගන්නේ, සටහන් කරගන්නේ. බැහැර තිබුණ බවට, බාහිරයේ තිබුණ බවට ඉතුරු කරගත්තාම මේ බාහිරයේ තිබුණ දෙයක් හැටියට ඉතුරු වෙනකොට තියෙන දෝෂය තමයි ඒ තියෙන දේ බලන්න යන්න පුළුවන්කම තියෙන. ඒ තියෙන දේ හොයාගෙන යන්න පුළුවන්කම තියෙන. ඒ තියෙන දෙයට නැඹුරු වෙලා ඒ තියෙන දේ හොයාගෙන ගිහිල්ලා ඒ තියෙන දේ බලන්න පුළුවන්කම තියෙන. එහෙම උනේ කොහොමද කියන එකයි අපි මෙහෙම බලන්නට ඕන. මේ විදිහට එහෙම ඇහැට රූපයක් පෙනිලා පෙනිච්ච රූපේ පිළිබඳව නිමිති සටහන් ඉතුරු කරගත්තාම ඒ ඉතුරු වෙච්ච නිමිති සටහන් පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා, කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. හිතලා කල්පනා කරලා අපිට ඕනනම් කුසලමේ දේවල් එහෙම නැතිනම් පින් සිතුවිලි පහල කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒව ගැන හිතලා කල්පනා කරලා අපිට අකුසලයේ උපදවා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ තියෙන දේවල් වලට තණ්හා ඇති කරගෙන, ඒව තමන්ගේ කරගෙන, ඒවට ලෝභකමක් ඇති කරගෙන ඒ කෙරෙහි නැඹුරු වෙලා තමන්ගේ කියන හැඟීම මුල් කරගෙන, ඒ ලෝභය මුල් කරගෙන ඒ දේවල් වලට ඇලිලා ගැලිලා වාසය කරන්නත් පුළුවන්කම තියෙනවා. බලන්න මේ කියන කාරණා ටිකම කරන්න පුළුවන් උනේ ඒ නිමිති ඇති බවට ඉතුරු කරගත්ත නිසා, තියෙන දෙයක් බවට පත් කරගත්ත නිසා. අපි මේකට උදාහරණයකට ගත්තොත් අපි හිතමුකෝ ගෙදරක් පිළිබඳව, එහෙම නැතිනම් යම් ස්ථානයක් පිළිබඳව, අපි දැකපු නැති තැනක් පිළිබඳව, අපි දැකලත් නැති, අහලත් නැති, යම් දවසක අපිට හිතිලත් නැති, හිතින්වත් අපි හිතලා නැති, දැකලත් නැති, අහලත් නැති, දැනිලත් නැති, දැනගෙනත් නැති ස්ථානයක්, සිද්ධියක් පිළිබඳව අපිට සිහි කරන්න කියලා කිව්වා. අපිට එහෙම කිසිම සිදුවීමක් සිහි කරන්න පුළුවන් කමක් නැහැ. අපිට එහෙම සිදුවීමක් පිළිබඳව, එහෙම ස්ථානයක් පිළිබඳව කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතයේ කවමදාකවත් අත්විඳ නැති, දැකලා හෝ අහලා හෝ දැනිලා හෝ හිතලා කල්පනා කළා හෝ අපේ හිතෙන් අත්විඳ නැති කිසිම අරමුණක් අපේ ජීවිතේ අපිට සිහි කරලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නොගියපු තැනක, එහෙම නැතිනම් නොහාපු තැනක දැක්කේ නැති දෙයක් පිළිබඳව අපිට හිතලා කල්පනා කරලා අරමුණු කරලා නිමිති හදා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි හැම වෙලෙම දැකපු දේ ආරම්භය, අහපු දේ ආරම්භය, නහයට දිවට ශරීරයට දැනුණ දේ ආරම්භය, එහෙම නැතිනම් හිතේ හිතලා කල්පනා කරපු දේ ආරම්භය තමයි අපිට නැවත නැවත හිතන්න කල්පනා කරන්න පුළුවන් විදිහට සතහන් ඉතුරු වෙන්නේ, නිමිති ඉතුරු වෙන්නේ. එහෙමනම් මේ කාරණාවේදී හොද්දට කල්පනා කරලා බලන්නට ඕනේ, මේ විදිහට නිමිති ඉතුරු කරගත්ත නිසායි අපිට ඒ දේවල් ඇති බවට සිහි කරලා නැවත හොයාගෙන යන්න පුළුවන්කම තියෙන. එහෙම හොයාගෙන යන්න අපි ළඟ තොරතුරු ටික තියෙන්න ඕනේ. ඒ හිතලා කල්පනා කරලා ගත්ත තොරතුරු ටික නැතිනම්
එහෙම තොරතුරු ටිකක් එක රාසි උනේ නැතිනම් අපිට හොයාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට යමක් හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් ඒ හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නම මේ විදිහේ ඇහෙන් රූප දැකලා කනෙන් සද්ද අහලා නහයෙන් දිවෙන් ශරීරයෙන් ගඳ සුවඳ රස ස්පර්ශයන් ලබලා හිතින් හිතල කල්පනා කරලා තමා සන්තකවම හදාගත්තා වූ නිමිති සමුදායක් මුල් කරගෙන තමයි අපිට බහැර හොයාගෙන යන්න පුළුවන්කමක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් කියවෙන එක අර්ථයක් තියෙනවා. ඒ අර්ථය තමයි තමා තුළ සකස් කරගත්ත දෙයක්මයි බහැර හොයාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. තමා සන්තකව නිර්මාණය කරගත්ත හදාගත්ත කල්පනා කර හිතපු නිමිති හොයාගෙන තමයි අපිට බහැරට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ විඥාණය බහැර අරමුණු වලට යොමු වෙනවා නම් බහැර හොයාගෙන යනවා නම් ඒ බහැර රැඳෙනවා නම් බහැර විසිරෙනවා නම් බහැර කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් බැඳෙනවා නම් ඇලෙනවා නම් ගැලෙනවා නම් වෙලෙනවා නම් ඒ වෙලා තියෙන්නම මේ ඇතුළෙන් වෙච්ච වැරද්දක් නිසාම දෝෂයක් නිසාම මම මේක දෝෂයක් කියලා ඔබට පෙන්වන්න පුංචි උදාහරණයක් දෙන්නම් අපේ ගෞරවනීය මාංකඩල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනකොට වෙන්න උපමාවක් මම මේ වෙලාවේදී ඉදිරිපත් කරන්නම් මොකද මේ උපමාව හරිම ප්‍රායෝගික උපමාවක් නිසා අපි මුණ බලන කණ්ණාඩිය ළඟට යන්නේ ඒ යන්නේ ඉස්සර වෙලා අපි සිහි කරලා කණ්ණාඩිය ළඟට යනවා කියලා සිහි කරලා යන වෙලාවේදී ඒ වෙලාවේදී අපි හිතලා කල්පනා කරලා තියනවද කියලා බලන්න අපිට හිතනවද කියලා බලන්න එහෙම නැතිනම් අපි සිහි කරනවද කියලා බලන්න කණ්ණාඩිය ළඟට යනකොට ඒ කණ්ණාඩියට කලින් වැටිලා තියෙනවා රූපයක් ඒ වැටිලා තියෙන රූපේ බලන්නයි මම මේ යන්නේ කණ්ණාඩිය ළඟට කියලා සිහි කරලා කණ්ණාඩිය ළඟට යනවද කියලා කණ්ණාඩිය ළඟට යනකොට ඒ කණ්ණාඩිය ළඟේ කණ්ණාඩියට වැටිලා තියෙන රූපයක් බලන්නයි යන්නේ එහෙම නැතිනම් කණ්ණාඩිය ළඟට යනකොට කලින් ඒ කණ්ණාඩියේ රූප සටහන් තියෙනවා ඒ තියෙන රූපයක් බලලෙන්න තමයි මම කණ්ණාඩිය ළඟට යන්නේ කියන අදහසින් යන්නේ කියලා කල්පනා කරලා බලන්න. එහෙම අදහසක් තියා එහෙම අදහස් මාත්‍රයක්වත් අපේ හිතේ පහළ වෙන්නේ නැහැ. අපි දන්නවා කණ්ණාඩිය ළඟට ගියාම තමයි කණ්ණාඩියේ ඡායාව වැටිලා අපිට පේන්න පටන් ගන්න. එහෙමනම් කණ්ණාඩිය ළඟට නොගිහින් හිටියොත් කණ්ණාඩියට ඡායාවක් වැටිලා ඒ කණ්ණාඩිය වැටිච්ච ඡායාව අපිට පේනවා කියන සිද්ධියකට ඉඩ නැහැ. කලින් එහෙම සිද්ධියක් වෙලත් නැහැ. එහෙම නැතිනම් අනාගතේ එහෙම සිද්ධියක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි වර්තමානයේ දකිනවා කණ්ණාඩිය ළඟට ගියපු නිසාමයි කණ්ණාඩියේ ඡායාවක් වැටෙන්නේ. ඒ ඡායාව දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ කියලා දන්න. කණ්ණාඩියෙන් ආවෝ අපි එළියට ආවහම එහෙම නැතිනම් කණ්ණාඩියෙන් ඉවතට ආපුහම අපි ආපහු හැරිලා හොරෙන්වත් බලනවද කණ්ණාඩියේ තාම අපේ ඡායාව තියෙනවද කියලා. එහෙම නැතිනම් අපි කණ්ණාඩිය ළඟට යන්න ඉස්සර වෙලා අපි හොරෙන් බලනවද කණ්ණාඩියේ අපි යන්නත් ඉස්සර වෙලා කණ්ණාඩියේ ඡායාව වැටලා තියෙනවද කියලා. අපිට එහෙම බලන්න අවශ්‍ය නැහැ. අපිට හොඳ නුවණක් තියෙනවා. අපි හොඳටම නුවණකින් දන්නවා කණ්ණාඩියේ ළඟට යන්න ඉස්සර වෙලා කණ්ණාඩියේ තුල අපේ ඡායාව තිබුණෙත් නැහැ. කණ්ණාඩියෙන් එළියට ආවට පස්සේ එහෙම නැතිනම් කණ්ණාඩියෙන් මිදුණ අයින් වුණාට පස්සේ කණ්ණාඩිය ඉදිරියෙන් ඉවත් වුණාට පස්සෙත් අපේ රූපේ කණ්ණාඩියේ ඡායාව විදිහට වැටිලා තියෙනවාද කියලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට හොඳ නුවණක් තියෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියපු නිසාමයි කණ්ණාඩියේ ඡායාව වැටෙන්නේ කියලා. නමුත් මෙන්න මේ නුවණ උප්පත්තියෙන් අපිට ලැබිච්ච නුවණක්. ඒ කියන්නේ හේතුක උප්පත්තියක් නිසා අපිට මනුස්ස උත්පත්තියක් නිසා අපිට මේක හිතලා කල්පනා කරලා ගන්නට අවශ්‍ය නැහැ. මේ නුවණේ අපේ යම් මට්ටමක නුවණ පිහිටලා තියෙනවා. නමුත් ත්‍රිසංගත සත්වයක් ගන්න ඔය වඳුරෙක් ක්‍රිලවෙක් වගේ සතෙක් එහෙම නැතිනම් බල්ලෙක් කූසෙක් වගේ සතෙක් මේ වගේ ත්‍රිසංගත සත්වයක් ගත්තහම මේ සතාට මේ කණ්ණාඩිය ඇතුලේ වැටලා තියෙන ඡායාව පිළිබඳව ඡායාව ඡායා මාත්‍රයක් කියලාවත් අඳුනා ගන්නට තරම් නුවණක් නැහැ ඒ ජීවිතේම. ඒ උප්පත්ති ජීවිතයක් ඒ ත්‍රිසම්භාවය තුළ නුවණක මදකමකින් එහෙම නැතිනම් ඒ නුවණ වඩා මෝහයේ බලවත් වෙලා තිබෙනවා.
ඒසයි සත්තු රැවටෙනවා මේ කණ්ණාඩිය ඇතුලේ තව සතෙක් ඉන්නවායි කියලා. මේ කණ්ණාඩිය ඇතුලේ තවදුරටත් සත්වයෙක් ඉන්නවා කියන තැනකින් මේ සතා හැරිලා යන්නෙත් ඒ සතා කණ්ණාඩිය ඇතුලේ ඉන්නවාමයි කියන අදහස ඇතුවයි. නැවත මේ සතා ආපහු හැරිලා බලන්නේ ඒ සතා කණ්ණාඩිය ඇතුලේ තවත් දුරටත් ඉන්නවා කියන අදහස ඇතුවයි. එහෙමනම් ඒ සතෙකුට ඒ විදිහට තව සතෙක්මයි පේන්නේ වෙන සතෙක් වෙලාමයි පේන්නේ. ඒ විදිහට පේන්න හේතු වෙලා තියෙන්නේ ඒ සතාට ඒ අවස්ථාවේ ක්‍රියාවලිය පිළිබඳව වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට මොහුකුරා ගිය නුවණක් නැහැ. හිතන්න පුළුවන් කමක් නැහැ නුවණට අනුව එතන සිද්ධ වෙන්නේ මොන වගේ යථාර්ථයක්ද කියලා. ඒ නිසායි ඒ සත්වයා ඒ තුල රැවටෙන්නේ. ඒ යනගමනුත් හිතේ හිතයි ඒ සතා තමන්ට අභියෝගයක් වෙයි. එහෙම නැතිනම් තමන් ඒ සතාට අභියෝග කරන්න ඕනේ ආදී විදියට නොයෙකුත් විදියට හිතයි ඒ සතා කල්පනා කරයි. මොකද තවත් තමන්ට බලවත් සතෙක් හම්බ වුණා කියන තැනකින් ඒ සතාට වැටහෙන නිසා. නමුත් අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි රූපේ බලලා අපේ ඡායාව බලලා අපි කණ්ණාඩියෙන් එළියට එනකොට එහෙම නැතිනම් කණ්ණාඩියෙන් නිදෙනකොට කණ්ණාඩියෙන් අහකට යනකොට අපි කණ්ණාඩියේ තිබිච්ච රූප පිළිබඳව තියනවා කියන හැඟීමකින් හෝ තිබුණා කියන හැඟීමකින් හෝ ආ යනකොට තියේවි කියන හැඟීමකින් හෝ හිත හිත යාවිද කියලා බලන්න. යන්න ඉස්සෙල්ලා තිබිච්ච රූපයක් පිළිබඳව හෝ දැන් ඒක ඉතුරු කරලා ආව රූපයක් පිළිබඳව හෝ අනාගතේ යනකොට ඒ රූපේ තාමත් එතන තියේවි කියලා හෝ අදහසක් ආකල්පයක් එහෙම සිතුවිල්ලක් අපේ හිතවල පහළ වෙන්නේ නැහැ. එකට හේතුව තමයි අපි හොඳටම දන්නවා මේ කණ්ණාඩි ඉස්සරහට ගියපු නිසාමයි කණ්ණාඩියේ ඡායාව වැටෙන්නේ කියලා. කණ්ණාඩි ඉස්සරහෙන් අයින් වෙනකොට එහෙම නැතිනම් මේ කණ්ණාඩි ඉදිරියෙන් ඉවත් වෙනකොට ඒ වැටිච්ච ඡායාව ඒ සමගමයි ඉවත් වෙන්නේ. පෙරපසු නැතුවමයි ඉවත් වෙන්නේ. අපි ඉවත් වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ නෙමෙයි මේක මෙතිල යන්නේ. එහෙනම් අපි එතෙන්ට ගියන්නට ඉස්සර වෙලා නෙමෙයි එතන රූපේ හැදෙන්නේ. එහෙනම් අපි එතෙන්ට යනකොටමයි රූපේ හැදෙන්නේ, ඒ ඡායාව හැදෙන්නේ. අපි එතනින් ඉවත් වෙනකොටමයි ඒ ඡායාව එතනින් බිඳිලා යන්නේ, විනාශ වෙලා යන්නේ, නැති වෙලා යන්නේ, අතුරු දාන් වෙන්නේ. එහෙනම් මේ කියන නුවණ අපේ ජීවිතය තුලින් අපි හැම සිද්ධියකටම දාලා බලන්න. ඇහත් රූපය චක්කු විඥානයත් කියන මේ තුන්දෙනා එකට මුණ ගැහෙන වෙලාවේ තමයි ස්පර්ශ වේදනා සංඥාවක් ඇති වෙලා විඥාණයෙන් දැනගන්නවා කියන තැනකට ආවම තමයි මේ රූප පිරුණා කියන සිද්ධියක් විලා සිද්ධ වෙලා තියෙන. එහෙමනම් මේ සිද්ධිය මේ වර්තමානයේ වෙච්ච සිදුවීමක්. ඇහැට රූපයක් මුණ ගැහෙනවා කියන තැනකින් එහෙම නැත්නම් ඇහත් රූපයක් චක්කු විඥානයත් කියන මේ තුන්දෙනා එකට මුණ ගැහෙනවා කියන සිද්ධිය තුල සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය වර්තමාන සිද්ධියක්. ඒ සිද්ධිය ඇහැ ඉවතට යනකොට හෝ වේවා රූපේ ඉවතට යනකොට හෝ වේවා චක්කු විඥානයේ මෙතනින් ඉවත් වෙනකොට හෝ වේවා ඒ පෙවුනා කියන සිද්ධිය බිඳ වැටිලා ඉවරයි. එක්කෝ ඇහැ ඉවතට ගිහිල්ලා, එක්කෝ රූපේ ඉවතට ගිහිල්ලා, එක්කෝ ඒ කෙරෙහි යොමු කරපු හිත, එහෙම නැත්නම් චක්කු විඥාන සිත එතනින් අහකට ගිහිල්ලා බැහැර වෙලා. මේ තුන්දෙනාම හෝ තුන්දෙනාගෙන් එකක් හෝ බිඳ වැටිච්චහම තින්න සංගති පස්සෝ කියන ධර්මතාවයට ඉඩ නැහැ. තුන්දෙනා නිසාමයි ස්පර්ශයක් වෙනවා නම් තුන්දෙනා නැති වෙනකොට තුන්දෙනාගෙන් කෙනෙක් හෝ නැති වෙනකොට ස්පර්ශයකට ඉඩක් නැහැ. එහෙමනම් මේ තුන්දෙනා හටගත්ත වෙලාවෙමයි ස්පර්ශ වේදනා සංඥාවක් උපදින්නේ. මේ තුන්දෙනා නැති වෙනකොටම ස්පර්ශේ නැති වෙනවා, වේදනා සංඥාවල් නැති වෙනවා කියන කාරණාවක් අපිට දහම තුල ඉදිරිපත් කරනවා. මේ විදිහට හේතු නිසා හටගන්නවා, හේතු නැති වෙනකොටම නැති වෙනවා කියන මේ යථාර්ථ දර්ශනයක් බුදුදහම අපිට ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන දර්ශනීය මේ නුවණ අපි ළඟ නොතිබ්බහම තියෙන දෝෂය තමයි ඇහැ රූප චක්ක විඥානයේ නිසාම ඇතිවන ස්පර්ශ වේදනා සංඥාව. ඇහැ රූප චක්ක විඥානයේ නැති වුණත් ස්පර්ශය නිසා වේදනා සංඥාව ඇති වුණාම ඒ ඇතිවෙච්ච වේදනා සංඥා ඉතුරු වෙලා තියාගන්නවා අපේ හිතේ. මොකද මේක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන අනවබෝධය නිසා, ඒ අවබෝධයක් නැතිකම නිසා. එතකොට වෙන දෝෂය තමයි අර පෙනිච්ච දේ තියනවා කියන තැනකින් සටහනක් ඉතුරු වෙනවා, නිමිත්තක් ඉතුරු වෙනවා. දැන් ඒ තියෙන එක තමයි හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තියෙන එක තමයි දැන් අරමුණු කරලා හිතන්න කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ගේ තියෙන්නේ කොහෙද කියලා අහුවොත්
මේ ගියේ අහන්න අහවල් තැන තියෙන්නේ කියලා අපිට දැන් සිහි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැනුත් එතෙන්ට ගියාම ඇහැට රූපයක් ඒට යොමු කරපු චක්කු විඥානයක් නිසාම නැවතත් රූපයක් පෙනෙනවා එහෙම නැතිනම් වේදනා සංඥා සතහනක් හට ගන්නවා කියන සිද්ධිය වර්තමානයේ සිද්ධ වෙයි. ඒ සිද්ධිය ගේ කියලා හඳුනාවි. එතන දෝෂයක් නැහැ. හැබැයි ඒ සිද්ධිය නැති වෙනකොටම ගේ කියලා හිතපු යම් මට්ටමක නිමිත්තක් තිබුණා නම් ඒ නිමිත්ත දුරු වෙන්නට ඕනේ. නමුත් අපිට වෙන්නේ මේ නිමිත්ත ඉතුරු වෙනවා ඇහැ රූප චක්කු විඥානයේ නිරුද්ධ වෙලා ගියාට. හේතු ටික නැති වුණත් ඵලය ඉතුරු කරගෙන තියෙනවා අපි. හැබැයි මේ ඵලය ඉතුරු වෙලා තියෙන්නේ හේතු ටික නැති වෙනකොට ඵලය නැති වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. නමුත් මේ ඵලය ඉතුරු කරගෙන තියෙන ඇත්තම ඵලය ඉතුරු වෙච්ච හින්දා නෙමෙයි. ඵලය නිරුද්ධ වෙලා ඉවරයි. හැබැයි නිරුද්ධ වෙච්ච බවට නුවණ නැති නිසා. හේතු නිසා හටගත්ත බවට නුවණ නැහැ. හේතු නැති වෙනකොට නැති වෙන බවට නුවණ නැහැ. හේතු නිසා හටගත්ත බව දකිනවා නම් නැතාන්තේ පණවන්නේ නැහැ. මොකද යමක් ලෝකේ නැහැ කියලා කිසිම කෙනෙක් පණවන්නේ නැහැ. මොකද හේතු නිසා හටගන්න බව දකින නිසා. හේතු නැති වෙනකොට නැති වෙන බව දකිනවා නම් ඒ කෙනාට තියනවා කියන නිත්‍ය සංඥාවකින් දැස ගන්න හේතු වෙන්නේ නැහැ. මොකද හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන බව දකිනවා. හේතු නැති වෙනකොට ඉතුරු බව නැතුවම නැති වෙන බව දකින නිසා එයාට ඇති බවට සතහන් ඉතුරු වෙන්නේ නැහැ. මොකද නැති වෙච්ච බව දකින්නේ. ඒ නිසා මේ කෙනාගේ ජීවිතය තුළ මේ හේතුඵල ධම දකින්න පුරුදු වෙනවා නම් යථාර්ථ දර්ශනය දැනගන්නවා නම් ඒක දකින මට්ටමට අපි පුරුදු පුහුණු කරනවා නම් අන්න ඒ කෙනාගේ ජීවිතය තුළ මේ නිමිති සතහන් වශයෙන් ඉතුරු වෙන්නේ නැහැ. මොකද විඥානයට පිහිටා සිටින්න බැස ගන්න එහෙම නැතිනම් බැඳෙන්න ඇලෙන්න වෙලෙන්න ගැලෙන්න නිමිති ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නිමිති ඉතුරු වුණොත් තමයි ඒ නිමිති සතහන් ටික ඉතුරු කළොත් තමයි ඒ කෙනාට හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තණ්හා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම කුසල් අකුසල් වශයෙන් මේ විදිහට කර්ම රැස් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි පැහැදිලි කළේ මේ විදිහේ අවබෝධයක් අපේ ජීවිතේට ලබා නොගත්තොත් ඒ බැහැර අරමුණේ බැහැර විඥානය පිහිටන විඥානක් තීති වෙනවා. එහෙම නැතිනම් විඥානයේ බහැර අරමුණේ විසිරෙනවා අවුල් වෙනවා. එහෙම නැතිනම් මේ විඥානයේ බහැර අරමුණේ පැතිරිලා විසිරලා යනවා. ඒ අරමුණ හොයාගෙන මේ විඥානයේ निराයාසයෙන් මේ පැත්තට නැඹුරු වෙනවා. එතන තියෙන දෝෂය තමයි ඇති බවට හම්බ වෙනවා. ඇති බවට හම්බ වුණාම තියෙන කාරණාව තමයි භවයක් නිර්මාණය වෙනවා. භවයේ නිර්මාණය වුණාම තියෙන දෝෂය ජාති ජරා ව්‍යාධි මරණ දුක්වලට උරුමකම් කියන පුද්ගලයෙකුට පත් වෙනවා. ඒ නිසා සසර ගමනක් ඉදිරියට ගමන් කරන්නට හේතු වෙන භවයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහේ විඥානයේ බහැර අරමුණේ විඥානක් පිති වෙනකොට. බහැර අරමුණකට එහෙම නැතිනම් අරමුණ බහැර ඇති දෙයක් සිහි කරනවා කියන තැනකින් හෝ එහෙම නැතිනම් බහැර තියෙන දෙයක් සිහි කරනවා කියන තැනකින් හෝ නිමිති හැදෙනකොට රූපේ බහැර තියෙන්නේ කියලා හෝ ඒ රූපේ හඳුනාගත්ත නාම ධර්ම ටික බහැර දෙයක් අරමුණු කරලයි තියෙන්නේ කියලා හෝ මේ නාම රූප දෙක පිළිබඳව බහැර සිද්ධියකින් නිමිති සටහන් ඉතුරු කරගන්නවා. මේතන වෙලා තියෙන ක්‍රියාවලිය මම ඔබට තවදුරටත් පැහැදිලි කරන්නම්. මොකද්ද මේ වෙලා තියෙන සිද්ධිය කියලා? ඇත්තටම මෙතන වෙලා තියෙන සිදුවීම යථාර්ථවාදීව නිවැරදි ක්‍රමයට අපි අඳුනගෙන නැති නිසාමයි මේ විදිහේ රැවටීමක් අපේ ජීවිතය තුළ අපි අත්විඳින්නේ. ඒකට පුංචි උදාහරණයක් මම ඔබට තව ඉදිරිපත් කරන්නම්. ඒ උදාහරණය තමයි අපි හිතමු යම් මධ්‍යස්ථානයක් තියෙනවා නම් යම් නිෂ්පාදනයක් කරන හැම වෙලේම යම් අපි උදාහරණයකට ගමු වෙළඳ මධ්‍යස්ථානයක් කියලා. ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට අපි උදාහරණයකට ඒ සඳහා මම ඔබට ආර්ථික මධ්‍යස්ථානයේ නමක් භාවිතා කරන්නම් උදාහරණයක් සැපීම සඳහා. ලංකාවේ තිබෙනවා දඹුල් ආර්ථික මධ්‍යස්ථානය. මෙතන තියෙන්නේ එළවලු ටික වෙළඳාම් කරන ආර්ථික මධ්‍යස්ථානයක්. ලංකාවෙම හැදෙන එළවලු ටික ගොවි මහතුරු ටික මේ වෙළඳ මධ්‍යස්ථානෙට අරගෙන එනවා. ඒ වෙළඳ මධ්‍යස්ථානෙට ඒ එළවලු ටික අරගෙන ඇවිල්ලා ඒ අය ඒ ටික අලවි කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් වෙළෙන්දෝ ටික මේ ආර්ථික මධ්‍යස්ථානට එකතු වෙනවා. ඒගොල්ලෝ අර
ගොවි මහත්තුර ගෙනාපු එළවලු ටික මිලදී ලගන්නවා මේගොල්ලෝ අතර ගනුදෙනුවක් වෙනවා මූල්‍යමේ සහ ද්‍රව්‍යමේ ගනුදෙනුවක් වෙනවා එළවලු ටික වෙළෙන්දු ටික එළවලු ටික බාර දෙනවා ඒ ටික මුදල් දීලා වෙළෙන්දු ටික ගන්නවා ගොවියෝ ටික එළවලු ටික බාර දෙනවා වෙළෙන්දු ටික එළවලු ටික මිලදී ලගන්නවා මෙන්න මේ විදිහේ වෙළඳ හුවමාරුවක් එහෙම නැතිනම් භාණ්ඩ මුදල් හුවමාරුවක් සිද්ධ වෙනවා මෙතනදී මේ කටයුත්ත සිද්ධ කරන්නට මධ්‍යස්ථානයක් විදිහට තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය එකතු කළේ මේ ආර්ථික මධ්‍යස්ථානය කරපු ක්‍රියාවලිය තමයි ගොවියෝ ටිකක් මෙතෙන්ට එකතු කරගත්තා ඒ වගේම වෙළෙන්දු ටිකක් මෙතෙන්ට එකතු කරගත්තා මේ දෙකොල්ල එකට මුණගස්සන එක තමයි මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් සිද්ධ කළා තියෙන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ නොතිබුණේ නම් වෙළෙන්දන්ටත් ගොවියන්ටත් එකට එකතු වෙන්න තැනක් නැහැ ඒ වගේම තමයි වෙළෙන්දු ටිකත් ආර්ථික මධ්‍යස්ථානයක් තිබුණාට ඒ අයට ගනුදෙනුවක් කරන්න ගොවියෝ නැහැ ගොවියෝ හිටියත් ආර්ථික මධ්‍යස්ථානයේ තිබුණත් වෙළෙන්දන්ගේ පැමිණීමක් උනේ නැතිනම් ඒත් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් මේ ගොවියෝ ටිකත් වෙළෙන්දු ටිකත් ආර්ථික මධ්‍යස්ථානයක් කියන මේ සාධක තුනම එකට එක තැනකදී මුණ ගැහෙනවා අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි මේ අපේ ආයතන ටික කියලා කියන්නේ. ඇහැ කියන ආයතනේ චක්ක ආයතනිය කරපු ක්‍රියාවලිය තමයි වර්ණ රූපේ කියන එක මේ ඇහැට ගෙනෙනවා. ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපේ. එහෙනම් ආර්ථික මධ්‍යස්ථානෙට එළවලු ටික අරගෙන ගොවිය ටික ආව වගේ රූපයේ පැත්තෙන් වැය වෙලා රූපයේ පැත්තෙන් කරෙන්නට ක්‍රියාවලිය කිරිලා මේ ඇහැ කියන ආයතනයට වර්ණ රූපයාගේ පැමිණීමක් වෙනවා. එතෙන්ට වර්ණ රූපය යොමු කරනවා. එතෙන්ට ඒ ඇහැ කියන ආයතනයටම නාම ධර්ම පැත්තෙන් චක්කු විඥානය යොමු කරනවා. එහෙනම් රූප ධර්මයේ සහ නාම ධර්මයේ කියන මේ නාම රූප දෙකකට මුණගැසලා තියෙනවා මේ ආයතනේ හරහා. ඇහැ කියන ආයතනයේ කරපු ක්‍රියාවලිය තමයි රූප ධර්මියත් නාම ධර්මියත් දෙන්න එකට මුණගැසෙන්නේ. රූප ධර්මයේ ඇතුලේ නාම ධර්ම පවතින්නේත් නැහැ නාම ධර්ම ඇතුලේ රූප ධර්ම පවතින්නේත් නැහැ නාම ධර්ම වෙනමමත් රූප ධර්ම වෙනමමත් පවතී හැබැයි මේ නාම ධර්මයේ සහ රූප ධර්මයේ කියන මේ දෙක එකට මුණගස්සන්නේ මෙන්න මේ ආයතන කෘත්‍ය කෙවිච්චහම ඒ කියන්නේ මේ දෙන්න එකට මුණ ගැහුණා කියන්නේම ආයතන කෘත්‍ය කරනවා කියන එකයි ආයතන කෘත්‍යයක් අපිට පණවන්න පුළුවන්කම තියෙන්නම මේ දෙන්න එකට මුණ ගැස්සෙච්ච නිසායි නාම ධර්මයක් සමග මුණ ගැහෙන්නත් පුළුවන් මන ආයතනයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. නාම ධර්මයකට රූප ධර්මයක් මුණ ගැහෙන්න පුළුවන්. ඒක තමයි ඇහැ කන නහය දිව ශරීරය කියන පංච ආයතනයෙන් වෙන ක්‍රියාවලිය. නාම ධර්මයක් රූප ධර්මයක් සමග මුණ ගැස්සන ක්‍රියාවලිය වෙනවා කියලා කියන්නේ ඒ දෙන්න එකට එකතු වුණා කියන්නේ ආයතන ක්‍රියාවලියක් පනවන්න පුළුවන්කම තියෙනවා. වෙළෙන්දු ටිකයි ගොවි මහත්තුරු ටිකයි එකට මුණ ගැහෙන යම් තැනක් තියෙනවා නම් ඒ තැන නම් කරනවා ආර්ථික මධ්‍යස්ථානයක් කියලා. මොකද වෙළඳ මධ්‍යස්ථානයක් කියලා නම් කරන්න පුළුවන්කම තියෙනවා. නාම ධර්ම ටිකත් රූප ධර්ම ටිකත් යම් තැනක මුණ ගැහෙනවා නම් එකට එක මුණ ගැහෙනවා නම් එකට එක හම්බ වෙනවා නම් එතෙන්ට කියම් වෙනවා ආයතනය කියලා. වර්ණ රූපය නාම ධර්ම ටිකත් එක්ක එකතු වෙන දැනට කියනවා චක්ක ආයතනය කියලා. ශබ්ද රූපයත් සෝත විඥානයත් එකට මුණ ගැහෙන තැනට කියනවා සෝත ආයතනය කියලා. ගන්ධයත් ගාන විඥානයත් එකට මුණ ගැහෙන තැනට කියනවා ගාන ආයතනය කියලා. ඒ වගේම ජීව එහෙම නැත්නම් ජීව රසත් ජීව විඥානයත් එකට මුණ ගැහෙන තැනට කියනවා ජීව ආයතනය කියලා. කාය විඥානයත් පොට්ටබ්බයත් දෙකම එකට මුණ ගැහෙන තැනට කියනවා කාය ආයතනය කියලා. මනෝ විඥානයත් ධම්මායතනයත් දෙක එකට මුණ ගැහෙනවා නම් එතෙන්ට කියනවා මන ආයතනය කියලා. මෙන්න මේ විදිහටයි ආයතන කෘත්‍ය කරලා තියෙන්නේ. හැම වෙලේම ආයතනයකින් කරලා තියෙන්නේ නාම ධර්මයකට රූප ධර්මයක් මුණ ගැහෙන්න හෝ නාම ධර්මයකට නාම ධර්මයක් මුණ ගැහෙන්න අවශ්‍ය කරන පසුබිම වටපිටාව පරිසරයේ හදලා මේ දෙන්නකට මුණ ගැසෙන ක්‍රියාවලියයි. මෙන්න මේ ආයතනයෙන් කරපු ක්‍රියාවලිය නොදකින්නකම හින්දා නාම ධර්ම තුල ඇතුලේ ඊට අරමුණු කරපු රූප ධර්මය ඇති බවට නිමිති හදාගන්නවා. ඇහැට වර්ණ රූපේ වැටුණට ඒ ඇහි ප්‍රසාද මට්ටමින් එහාට පහළ වෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා ආදී එකම නාම ධර්මයක් ඇතුළේවත් සතර මහා ධාතු රූපයක් පිහිටන්නේ නැහැ.
ඒ නාම ධර්ම ටිකින් තමයි මේ සතර මහා ධාතු රූපයේ පිළිබඳව හිතන්නේ කල්පනා කරන්නේ නිමිති අදාගන්න. ඒ සටහන් ඇති කරගන්න. හැබැයි මේ නාම ධර්මයක් ඇතුලේ රූප ධර්මයක් පණවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක නාම ධර්ම ටිකක් තමයි. හැබැයි මේ නාම ධර්ම ටික රස විඳින්නේ. එහෙම නැතිනම් මේ නාම ධර්ම ටිකේ ආස්වාදයක් ලබන්නේ මේ නාම ධර්ම ටිකේ ඇති වෙලා තියෙන නිමිත්ත මුල් කරගෙන. මේ නිමිති ටික අයිති වෙන්නේ රූපේ පැත්තේ තියෙන දෙයක් කියන හැඟීම ඇති වෙච්චාම. එහෙම නැතිනම් මේ නාම ධර්ම ටික පේන්නේ නැතුව ඒ නිමිත්ත රූපයට බැහැගත්තාම රූපේ පැත්තට නැඹුරු කළාම නාම ධර්ම ටික රූපේ පැත්තට නැඹුරු කරලා ඒ පැත්තට බර කරපුවාම රූපෙම පෙනුනා කියන තැනකින් තමයි අපිට සටහන් ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි රූපේ පැත්තට නැඹුරු වෙලා ඒ ගැනම හිතන්න කල්පනා කරන්න පුරුදු වෙලා ඒ තුලම දැසගෙන ඒ තුලම පරිකරම කරමින් තණ්හා දික්කිමාන වශයෙන් රූපෙට ඇලිලා ගෙලිලා වෙලිලා ඉන්නවා. ඔන්න ඔය නිසා තමයි අපිට මේ රූපෙ පැත්තේ ඇති බවට සටහන් ඉතුරු වෙලා ඒ තියෙන දේ හොයාගෙන යන්න පුළුවන්කමට අපේ මනස ඒ පැත්තට නැඹුරු කරගෙන තියෙනවා. මේ කෙලෙසෙන් කරපු ක්‍රියාවලිය අපි පැවටිච්ච ක්‍රියාවලියක් බවට පත් වෙලා අපි ඇත්ත දැක්කේ නැති නිසායි එහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කල්ප ගණනාවකට පස්සේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝම කලාතුරකින් මේ පහළ වෙයි. ඒ පහළ වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ලෝකයේ පැත්තට නැඹුරු වෙලා තියෙන මේ මානසික මට්ටමේ ඇත්ත පෙන්නලා මේ ලෝකයෙන් මුදවන වැඩපිළිවෙලා. ඒ නිසා තමයි මේ කියන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා බෙදලා පෙන්නවා. ඒ බෙදලා පෙන්වන තැනේදී අපිට හොඳටම පැහැදිලි කරනවා ඇහත් රූපයක් චක්කු විඥානයත් නිසා ස්පර්ශ වේදනා සංඥාවක් උපදිනවා නම් එහෙම නැතිනම් මේ ආයතන කෘත්‍ය නිසා නාම ධර්ම ටික රූප ධර්මත් එක්ක එකට හම්බ වෙලා මුණගස්සලා එයින් ලැබෙන ප්‍රතිඵලයේ නාම ධර්ම ටිකක් උපද්දවනවා නම් ඒ උපදින නාම ධර්ම ටිකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් නොදකිනවා නම් මේ නාම ධර්ම ටික රූපේ පැත්තට බැහැගෙන රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ පැත්තේ තුල ජීවත් වෙනවා ඒ තුල ඇලිලා වෙලිලා බැඳිලා ගැට ගහිලා කටයුතු කරනවා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා පෙන්නනවා මෙන්න මේ විදිහටයි උඹලා ලෝකේ රැවටිලා සිටින්නේ ලෝකේ තුල රැවටිලා ලෝකේ ඇත්ත කරගෙන තියෙන මෙන්න මේ විදිහටයි එහෙමනම් මේ ලෝකෙන් මිදෙන්න නම් මෙන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මුත්තට නුවණින් අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ නිසා ක්‍රියාවලිය අපිට පෙන්නනවා මොකද්ද ක්‍රියාවලිය ඇහත් රූපයක් චක්කු විඥානයක් නිසා ඔන්න පෙන්නනවා නාම ධර්ම ටික රූප ධර්ම ටිකත් එක්ක මුණගැහෙන තැන කුතනද කියලා මේ දෙකකට මුණගෙන ගෙහිච්චාම ස්පර්ශ වේදනා සංඥා කියන නාම ධර්ම ටික උපදිනවා ඒ තමයි ගනුදෙනුව ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලය එහෙම නැතිනම් ඒ ගනුදෙනුවේ ලාභයයි ති වෙන්නේ නාම ධර්ම ටිකට නාම ධර්ම පැත්තට තමයි ලාභයක් උපද්දවන්නේ ඒ වගේම අපි මම අරගත්ත උදාහරණ අරගෙන බලන්න ගොවි මහත්තුරු වෙළඳාම් කරන්න එහෙම නැතිනම් තමන්ගේ භෝගය විකුණ ගන්නට ආර්ථික මධ්‍යස්ථානයට එනකොට එතෙන්ට එන වෙළෙන්දු ටික මේ ටික මිලදී ගන්නකොට නමුත් ගොවියා අතට යම් ප්‍රතිලාභයක් ගියාට වැඩිපුර ආදායමක් ලාභයක් උපයන්නේ ඒ ගොවි මහත්තුරුන්ට වඩා ඒ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් ඒ වෙළෙන්දු මොකද ඒගොල්ලෝ තමයි ඒක මිලදී අරගෙන ඒ ලාභයක් ලබන්නේ ඒ වගේ මේ හිත මේ මනස ප්‍රතිලාභයක් ලබන්න ඕනකම හිඳමයි මේ ඇහැගාවට යන්නේ ඇහැට හම්බෙන රූපේ තුල ආස්වාදයක් ලබන්නට ඒ නිසා විඳින්න ආස්වාදයක් විඳින මට්ටමට එතෙනින් පණිවිඩයක් අරගෙන ඉන්නේ හැබැයි විඳින්න වෙන්නේ ආස්වාදය බැහැර තිබිච්ච දෙයක් නෙමෙයි විඳින්න වෙන්නේ මනසේම නිර්මාණය කළ දුන්න දෙයක්මයි විඳින්න වෙන්නේ ඒකයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ රූපේ නොපෙනී තිබුණා ඇහැට පෙනිලා ආස්වාදයක් වශයෙන් අරමුණු නිමිති වශයෙන් මනසට ගත්තට පස්සේ ඒ රූපේ නැතත් ඒ කියන්නේ නැවත ඇහැට නොපෙනුණා ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැති වුණා ඒ කියන්නේ ඇහත් රූපයත් සක්‍රිය නොවුණා මනසින්ම මේක නැවත සිහි කර කර සිහි කර කර සතුටු වෙන්න පුළුවන්කම විඳින්න පුළුවන්කම තියෙන නිසා ඒ විතරක් නෙමෙයි මේ දේවල් සිහි කර කර දුක් වෙන්න පුළුවන්කමකුත් අපිට තිබෙනවා ඒ දුක් වෙන්න හෝ සතුටු වෙන්න පුළුවන්කම මේ මානසික මට්ටමේ ඉතුරු වුණේ බැහැර නිමිති අපේ මානසික මට්ටමේ ඉතුරු කරගත්තේ හින්දා එහෙමනම් මානසික මට්ටමේම හදාගත්ත දේ ඇත්ත වෙච්ච නිසායි ඒ හදාගත්ත දේ ඇත්ත කරගත්ත නිසාමයි අපිට සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්කම මනසේ ඉතුරු කරලා තියෙන්නේ එහෙමනම් මේ හටගත්ත දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන හැටි දැක්කම
මනසේ සතහන් සිහි කරගෙන දුක් විඳින්න හෝ සතුට වෙන්න හෝ අපිට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ මොකද අපි දන්නවා මේ නිමිති ඉතුරු නැතුවම නැති වෙච්ච එක කියලා. එතෙන්ට නුවණ ගෙනාව දවසටයි අපිට පුළුවන්කම තියෙන්නේ ඇහෙන් රූප දැක්කත් නිමිති අනුනිමිති වශයෙන් ඉතුරු නොවන විදිහට නිමිති අනුනිමිති වශයෙන් සතහන් ඉතුරු නොවන විදිහට අපිට යථාර්ථය දකින්නට පුළුවන්කම ලැබෙන්නේ දාට. ඉතින් ඒ නිසා අපේ උත්සාහය වෑයම ඒ සඳහා විය යුතුයි. මේ සඳහා උත්සාහවත් වෙන්නට නම් අපිට කරන්නට තිබෙන ප්‍රතිපදාවක් තිබෙනවා. මේ දර්ශනය අහලා දැනගත් පමණකින්ම සියලුම කෙලෙස් ටික දුරු වෙලා එකපාරම රහත් භාවයට පත් වෙනවා කියන සිද්ධිය අපිට අද වර්තමානයේදී ප්‍රතිපදුරට පණවන්න පුළුවන් වේද දන්නේ නැහැ අපේ තියෙන ආශ්‍රවයන් නිසා. අපි මේ වැරදි විදිහට පුරුදු පුහුණු කරපු ඒ ඇසුර අපි ගෙවා දමන්නට වෙනවා. යම්තාක් ඒ පුරුදු කරපු වැරදි විදිහට කරන ලද පුරුද්ද ඉතුරු වෙන තාක්කල් මේ පණිවිඩය අහලා දැනගත්තත් අපිට යථාර්ථය අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා ඒ නුවණේ පිහිටාපු පුද්ගලයෙක් බවට පත් වෙන්නට පහසු නෑ. ඒ නිසා ආශ්‍රව ධර්මයන් ටික අනුශයන් වශයෙන් කියන ධර්මයන් අපි ගෙවා දැමිය යුතුම වෙනවා. ආශ්‍රව අනුශයන් ගෙවා දමන්නට නම් අපි ඒ ආශ්‍රව අනුශයන් ගෙවා දමන ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මේ දර්ශනේ අහලා දැනගත්ත කෙනාට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට ප්‍රතිපදාවක් ඉදිරිපත් කරා. මේ කාරණේ මේ පණිවිඩය අහලා දැනගත්ත කෙනා මින් ඉදිරියට අනුගමනය කළ යුතුයි ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව අපිට පෙන්වනවා සීල සමාධි ප්‍රඥා කියලා. දර්ශනයෙන් අහලා දැනගත්ත දේ ඒ දක ගන්නට නම් දන්නා වූ දේ දක්නා දෙයක් බවට පත් වෙන්නට නම් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව අනුගමනය කරන්නට වෙනවා. මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕනේ ඇයි කියන එක දැන් ඔබට පැහැදිලි ඇති. මොකද මේ ආශ්‍රව අනුශය ධර්මයන් ගිවා දමන්නට ඇත්ත ඇති හැටියට දකින්නට නම් අපි මේ මඟ යන්නට ඕනේ නෝ. ඒ නිසා අපිට සීල් ටික ආරක්ෂා කරන්නට වෙයි. නිත්‍ය සීලයේ හැටියට ගිහියන්ගේ පංච සීලය ආරක්ෂා කරන්නට වෙයි. ඕයි දවසට අපිට අටසිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙන්නට වෙයි. ඊට අතිරේකව ප්‍රතිමෝක සංවර සීලය කියලා කියන්නේ මේ පංචසිල් අටසිල් දසසිල් උපසම්පදා සීල් ආදී මේ ශික්ෂාපද වශයෙන් සමාදන් වෙන සීලය තමයි ප්‍රතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ප්‍රතිමෝක්ෂ සංවර සීලයෙන් සිල්වත් වෙන කෙනා හය වචන දෙක සංවර කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හිත අසංවරව හැසිරෙන භූමිය තමයි කය සහ වචනේ කියලා කියන්නේ. එහෙමනම් හිතට අසංවරව හැසිරෙන්න තියෙන ප්‍රධාන භූමි දෙක තමයි පිරිසුදු කරන්නේ කය සහ වචනේ. කයින් වෙන වැරදි ටිකක් වචනයෙන් වෙන වැරදි ටිකක් දුරු කරන විදිහට එහෙම නැත්නම් රැකවරණයක් වෙනවා ආරක්ෂාවක් වෙනවා. මේ ආරක්ෂාව මත හිතට දැන් කයින් වැරදි කරන්න බෑ, හිතට දැන් වචනයෙන් වැරදි කරන්න බෑ, හිතට කය වචන දෙක තුල හික්මෙන්න වෙනවා. කයේ හික්මීමත් වචනේ හික්මීමත් තුල හිත ඒ තුල ක්‍රියාත්මක වෙන්න බෑ, හික්මිලා තියෙනවා. මේ හිත කයෙන් සහ වචනයෙන් හික්මීමක් ඇති වෙනකොට තවදුරටත් මේ කය අසංවර වෙන, එහෙම නැත්නම් මේ වචනේ අසංවර වෙන විදිහට කටයුතු කරන්න බැරි තැනට මේ කය වචන දෙක හික්මවපුවාම හැබැයි හිත තාමත් අසංවර තැන අසංවර වෙන්න පුළුවන් පරිසරය තියෙනවා. ඒ හිත තවදුරටත් අසංවර වෙන්න පුළුවන් පරිසරය තමයි කය වචන දෙක සංවර කරාට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මේ කියන නිමිති ගැනීමෙන් අරමුණු ගැනීමෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් එක කරන ගනුදෙනුවේදී හිත තවදුරටත් අසංවරව හැසිරෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපිට ඊළඟට සිද්ධ වෙනවා ඉන්ද්‍රිය සංවර සීලයක් ඇති කරගන්න. මේ ඇහ සංවර කරන්න වෙනවා, කන සංවර කරන්න වෙනවා, නහය දිව ශරීරයේ සංවර කරන්නට වෙනවා. මේ ඇහ කන නහය දිව ශරීරයේ සංවර කරනකොට ඇහෙන් රූප අරමුණු අරගෙන, කනින් ශබ්ද අරමුණු අරගෙන, නහයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ අරමුණු අරගෙන හිත දූෂණය වෙන විදිහට, එහෙම නැත්නම් හිත අසංවර වෙන විදිහට නිමිති අනුනිමිති වශයෙන් අරගෙන කරන ගනුදෙනුව ටික 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 නතර කරන්නට වෙනවා. ඒ නිසා තමයි ඇහ සංවර කරන්න වෙන්නේ, කන සංවර කරන්න වෙන්නේ, නහය දිව ශරීරය සංවර කරන්නට වෙන්නේ. ඒ නිසා තමයි ඉන්ද්‍රිය සංවර සීලයක් අපිට පනවන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා, ඉන්ද්‍රිය සංවර සීලයෙන් සංවර වෙලා කටයුතු කරන්නට වෙනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ හිත සංවර කරන වැඩ පිළිවෙලට. සමත කමඨහනක් ඇසුරු කරමින්, සමත භාවනාවක යෙදමින් කටයුතු කරන්නට වෙනවා. මේ හිත තවදුරටත් අසංවර වෙනවා නීවරණවලදී.
කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී මේ පංච නීවරණයන් තුල මේ හිත ඇසුරු කරනකොට මේ හිත තව තවත් අසංවරව හැසිරෙන්න පුළුවන් පරිසරයන් හොයනවා හිතේ හිතේ අසංවර භාවයක් ගොඩනගා ගන්න මේ හිතේ හිතේ හදා ගන්නා වූ අසංවර භාවය සංවර කරන්නට නම් හිත හික්මවන්නට නම් හිත තැම්පත් කරන්නට නම් සමත භාවනාවක සමාධියක් වඩන්නට වෙනවා ඒ නිසා තමයි සමතයක් පින්නන්නේ මේ විදිහට හිත හික්මවල තිබුණත් හිතේ විතර්ක ගොඩ නැගිනවා ඒ ගොඩ නැගින විතර්ක වලින් විචිකිච්ඡා ආදී දේවල් වලට නැඹුරු වෙන්න පුළුවන්කම ඇති වෙනවා එහෙම නැතිනම් ධර්මයේ පිළිබඳව සැක උපදව ගන්නට හේතු වෙන කාරණාවන් සිද්ධ වෙනවා ඒ නිසා හොඳට විමසන්න නුවණකින් විමසන්න කියලා අපිට විමසන්න ඕන ධර්මතාවයේ පෙන්නනවා කොයි විදිහටද විමසන්න ඕනේ කියලා දහම් පරියායක් පෙන්නනවා ඒ අනුව විදර්ශනා ඥාන දර්ශනයක් අපිට ඉදිරිපත් කරනවා මේ විදිහට විදර්ශනා කරන්න මේ විදිහට විමසන්න මේ විදිහට නුවණින් කල්පනා කරන්න කියලා අපිට යෝනිසෝ මනසිකාරයක් උපද්දවන්න දහමේ ඊළඟ පියවර පෙන්නනවා උපං ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් කියන්නේ හිත ඇසුරු කරපු ක්‍රමයක් තියෙනවා නම් ඒ උපං ආශ්‍රවයේ දුර වෙන විදිහට ඒ වගේම නූපං ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවේ නූපදෙන විදිහට සිහි නුවණින් යුක්තව මෙනෙහි කරන්න කියලා පෙන්නනවා එකට යෝනිසෝ මනස්කාරය කියලා පැහැදිලි කරමු. ඒ නිසා උපන් ආශ්‍රව ධර්මයන් ගෙවෙන විදිහට නූපන් ආශ්‍රව ධර්මයන් නූපන් දින විදිහට හිතලා කල්පනා කරලා මේ විදිහට නුවණකින් මෙනෙහි කරාම අර තියෙන ආශ්‍රව ධර්මයන් ටික 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 ගෙවිලා යන විදිහේ වැඩපිළිවෙලකටපත් වෙනවා. එතකොට උපදින නුවණට අර එදා අහලා දැනගත්තා වූ යථාර්ථ දර්ශනය දැක ගන්න පුළුවන් අවස්ථාවකටපත් වෙනවා. ඒ විදිහට යථාර්ථයේ දක්නකොට තමන්ටම තමන්ගේ නුවණකට ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට තමන්ගේම නුවණින් අවබෝධ කරගත්තා තමන්ටම ප්‍රත්‍යක්ෂ වුණා කියන තැනකින් සැකමසු තැන් සියල්ල දුර වෙලා යථාර්ථය අවබෝධ කරගත්තා යථාර්ථයේ තුල පිහිටා සිටපු පුද්ගලයෙක් බවට පත් වුණා කියලා නම් කරන්නට පුළුවන්කම තිබෙනවා. අන්න එදාටයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ යථාර්ථ දර්ශනීය තුල කලයුත්ත කරලා ඉවරයි කියලා අභීතව උදානයක් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. කතං කරණීයං නාපරත්තං ඉත්තත්තාය කියලා අභීතව තමන්ගේ ඒ ලැබු විමුක්තිය ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. කලයුත්ත කරලා ඉවරයි උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරත්තං ඉත්තත්තාය කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. බඹසර වැසල ඉවරයි මම දැන් කරන්න තියෙන ප්‍රතිපදාවේ වැඩ කටයුතු ටික කරලා ඉවරයි. කලයුත්ත කරලා ඉවර නිසා මම එයින් ලැබෙන්න තියෙන ප්‍රතිඵලය ලැබලා ඉවරයි කියලා අමන්තම බය නැතුව සාක්ෂාත් කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේ ධර්මයේ තුල අපිට පැහැදිලි කරන්නේ විස්තර කරන්නේ. ඉතින් අද මේ විදිහට පැහැදිලි කළේ මේ ආශ්‍රව ධර්මයන් ටික කොහොමද හඳුනාගන්නේ? ආශ්‍රව ධර්මයන් ටික කොහොමද ගිවා දමන්නේ? ඒ ආශ්‍රව ධර්මයන් ඇති වෙච්ච නිසා කොහොමද අපේ හිත බැහැරට නැඹුරු වෙලා බැඳීම් වලට, වෙලීම් වලට පත් වෙලා සංයෝජන වශයෙන් බැඳිලා ඒ වගේම මේ විඥානයේ තితి වෙලා විඥානයේ බහැර අරමුණු තුළ රැඳිලා ඇලිලා වෙලිලා ගැලිලා කටයුතු කරන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කළා. එයින් මිදෙන්න නම් අපි මොකද්ද කළ යුත්තේ කියන එක පිළිබඳවත් පැහැදිලි කළා. ඉතින් ඒ නිසා ඔබ තමන්ගේ නුවණ මෙහෙවලා මේ කිව්ව දහම් කරුණ ඇහැගෙන විතරයි මම මතක් කළේ. කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයේම ක්‍රියාවලිය පිළිබඳව හොන්තට නුවණින් විමසලා කටයුතු කරලා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ හැම දිනාටම ඒ වටපිටාව පරිසරයේ සකස් වෙලා ධර්ම අවබෝධයේ පිණිසම හිත යොමු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් දේශනාව මෙතකින් සමාප්ත කරනවා. අහලා දැනගත යුතු යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට විනාඩි කීපයක් ඒ සඳහා අවස්ථාව දෙන්නට පුළුවන්කම තියෙනවා. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලත්පත් වේවා ස්වාමින් වහන්ස. පින්වතුන්ට දැන් අවස්ථාව තිබෙනවා ගැටලු තිබේ නම් විමසා දැන ගැනීම පිණිස මයික්‍රොෆෝන් එක ඔන් කරලා. ස්වාමින් වහන්ස ඇහෙනවද? තෙරුවන් සරණ ඇහෙනවා මෑණියෝ. මට පොඩි ඉතා අසුරු ප්‍රශ්නයක්. මේ ස්වාමීන් වහන්සේ සීලේ ආර්යකාන්ත සීලේ කියන්නේ මේ මේ අපි ස්වාමීන් වහන්සේ කියපු එක චුට්ටක් මට
තේරු කළ දෙන ස්වාමීන් වහන්සේ ආර්යකාන්ත සීලය මේ දැන් කියපු සීලය අපි මේ දැන් දිගටම ස්වාමීන් වහන්සේ කියවනේ පංච සීලය ඊට පස්සේ අපි ඉන්ද්‍රය මේ අසකනනාසේ එක ගැන අපි මේ වෙන්න ඕනේ ඉපත් ටික 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 මනසට යන විදිය ආර්යකාන්ත සීලය උතෙන්ට මේ කහුවෙනි කොහොමද කියලා ස්වාමීන් වහන්සේ කියයි. ආර්යකාන්ත සීලය කියන තැනට පත් වෙනකොට දර්ශනයේ දැකපු කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ආර්යකාන්ත සීලයට පත් වෙන්නේ. ඒ කියන්නේ විපි සම්පන්නයි අවමෙන් කිව්වොත් සෝවහන් ඵලයට පත් වෙච්ච කෙනෙක් තමයි ආර්යකාන්ත සීලයෙන් පරිපූර්ණ වෙන්නේ. එතනින් තමයි ආර්යකාන්ත සීලය වැඩෙන්නේ. ඒ නිසා එතනදී තමයි සීලපද පරාමාසයන්ගෙන් මිදුණා කියලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකන් අපේ හිත තාම සීලපද පරාමාස නොවුනත් සීලපද පරාමාසයන් වලට යන්න තියෙන ඉඩ ඇහිල්ල නැහැ කියන තැන පෙන්වන්න පුළුවන්. මොකද විචිකිච්ඡාව සහ සක්කාය දිට්ඨිය කැඩෙනකොට තමයි සීලපද පරාමාසයන් දුරු වෙන්නේ. වෙන සීල වෘතයන් වලට මොන මොනවා හරි අපි සීල් රකින්න ක්‍රමවේදයන් වලට යනවා කියන තැනකින් වැරදි විදිහේ සීල වෘතයන් වලට යන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම ඇහිරිච්ච දවස කියලා කියන්නේ සීලපද පරාමාසයේ දුරු වෙච්ච දවස. ඒක පෙන්වන්නේ සංයෝජන ධර්මයක් විදිහට පෙන්වනවා. සෝහන් ඵලයට පත් වෙනකොට තමයි ඒක කැඩිලා යන්නේ කියන කාරණය. එතන ඉඳන් රකින්න සීලය තමයි කවදාකවත් අය වෙනස් වෙන්නේ නැති දර්ශනයක් ඉලක්ක කරගෙන ඒ දර්ශනය වෙනුවෙන් කළ යුත්තේ එකම ක්‍රමවේදයේ එකම ප්‍රතිපදාව මෙන්න මේ ප්‍රතිපදාව කොමනමයි කියන තැනකින් රකින්න සීලයක් තියෙනවා. ඒ සීලයදිත් එදාටත් රැකෙන්නේ පංචශීල ටිකම තමයි. මේ ඉන්ද්‍රිය සංවරයම තමයි. හැබැයි එදාට රැකෙන්නේ දර්ශනීය දැකලා ආශ්‍රම ටික ගෙවා දැමීම පිණිස රකින්න සීලය. එතකොට ඒ සීලයට කියනවා ආර්යකාන්ත සීලය කියලා. එතකොට අපි දර්ශනයක් අහලා දැනගෙන ඒ අහලා දැනගත්ත දර්ශනීය දැක ගැනීම පිණිස අපි සිල් රකින්නවා නම් ඒ සිල් රකින්නක ඇතුලේ නිවැරදි සිල් රකීමක් අවශ්‍ය වෙනවා. ඒ රකින්න සීලය ආර්යකාන්ත සීලය දක්වා දියුණු වෙන්න ඕන සීලයක් වෙන්න ඕන. එහෙම නැතුව අපි පටන් ගන්න සීලය කෘතඥ මට්ටමින් පටන් ගන්න සීලය ආර්යකාන්ත සීලයක් කියලා හඳුන්වන්න බෑ. නමුත් ඒ සීලය යම් දවසක දර්ශනීය දකින්න තැන දක්වා උපකාර කරන සීලයක් වෙනවා. ඒ සීලය දර්ශනීය දැක්කට පස්සේ ආර්යකාන්ත සීලයක් බවට පත් වෙනවා. ඔන්න ඔය පරතරයේ වෙනස තමයි මේ සීලය ඇතුලේ කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමියට පැහැදිලි ඇති කියලා හිතනවා. මේ ඉතින් ස්ථේවන සම්මනස්. ඒ කියන්නේ අපි පුතග්ජනේ හැටියට ආර්යකාන්ත සීල අපේ සීලය ආර්යකාන්ත වෙන්නේ නැහැ අපි මේ සෝවාන් වෙනකම්. ආශ්‍රව කියන එක කොහොමද ඒක කෙනෙකුට කියන්නේ මොකද්ද කියලා ඒක ආශ්‍රව කියලා කියන්නේ කාලයක් තිස්සේ අපේ හිත ඇසුරු කරපු ගතියට කියනවා ආශ්‍රව කියලා. ඒක කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිත්ත ආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම හතරකින් පැහැදිලි කරනවා. අපි ඒක වෙනම දේශනාවකදී ආශ්‍රව ටික ගැන පැහැදිලි කරලා හොඳට විස්තර කරලා දේශනාවක් කරන්නම්. ආශ්‍රව කියන එක දැනට මතක තියාගන්න. ආශ්‍රව කියලා කතා කරන්නේ හිතේ කාලයක් තිස්සේ රැඳිලා තිබුණ එහෙම නැත්නම් ඇසුරු කරපු ගතියට කියනවා ආශ්‍රව කියලා. අපි දැන් යම් ආකාරයකින් ඇත්ත නොදන්නකම හිතේ ඇසුරු වෙලා තිබුණා නම් අපි ඒකට කියනවා ඇත්ත නොදන්නකමට කියනවා අවිද්‍යාව. ඒක හිතේ දීර්ඝ කාලයක් ඇසුරු වෙච්ච නිසා ඒකට කියනවා ආශ්‍රවය කියලා. එතකොට අවිද්‍යාව ආශ්‍රව වුණාට පස්සේ ඒකට කියනවා අවිද්‍යාශ්‍රවය කියලා. යම් කාමයන් ඔව් මෑණියෝ දැන් තවත් අය කියනෝනේ ද මේ ආශ්‍රම කියන්නේ වැගිරෙන දෙයක්. ක්ලේශයක් හිතට ආවම ලන්තලින් වැගිරෙන දෙයක් ලේ ධාරාවට යනවා. නෑ නෑ එතනින් අර්ථය සපයලා නැහැ. මොකද ආශ්‍රව ධර්මයන් කියලා කියන්නේ නාම ධර්මයේ ඇසුරු කරගෙන තියෙන කෙලෙස් ධර්ම ටිකක් මිසක ඒක රූපේ පැත්තට නැඹුරු කරලා පෙන්නලා නැහැ. මොකද එහෙම අර්ථයක් දකින්න මෙපා. මොකද රූපේ තුල කොයිම වෙලාවකවත් ආශ්‍රව දකින්න එපා. ලේවලට වැగిරිච්ච හෝ මේ ලේවලට සම්බන්ධ වෙච්ච එකක් කියන තැනකින් දකින්න එපා. මොකද එහෙම අර්ථයක් බුදුදහමේ අපිට අභිධර්ම පිටකයේ තුලවත් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද නාම ධර්මයේ පැත්තට ආශ්‍රව පෙන්නනවා මිසක රූප ධර්මයේ පැත්තට ආශ්‍රව පෙන්නන්නේ නැහැ. සාසව උපාදානීය කියලා රූප පෙන්නනවා මිසක
රූපේ කොයිම වෙලාවකවත් ආශ්‍රව කියලා පෙන්වන්නේ නැහැ. මොකද ආශ්‍රව වලට හිතයි සීබවක් රූපේ පැත්තෙන් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ තියෙන ආශ්‍රව වලට හිතයි සීබව රූපේ පැත්තෙන් උදව් කරගන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකවත් ආශ්‍රව ටික රූපේ පැත්තේ දකින්න එපා. මොකද නාම ධර්ම ටික රූප ධර්මයේ ඇතුලේ දකින්නත් එපා. රූප ධර්මයක් කොයිම වෙලාවකවත් නාම ධර්මයේ ඇතුලේ දකින්නත් එපා. මොකද මේ දෙක දෙපැත්තක සිද්ධි දෙකක්මයි. ඒකයි නාම ධර්මයේ සහ රූප ධර්මයේ කියලා දෙකකට බෙදලා පෙන්වන්නේ අපිට. අපි අර විදිහට දැක්කොත් ඒක වැරදිමයි. මොකද කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ටික හිත ඇසුර කරපු ගතියට කියන නමක් මිස හිතින් වැగిරිලා කයට සම්බන්ධ වෙන ලේවලට එකතු වෙන එහෙම නැතිනම් හෝමෝන වලට සම්බන්ධ වෙන ලේ ධාතු හරහා වැඩ කරන සිද්ධියක් කියලා කොයිම වෙලාවකවත් පැහැදිලි කරන්න එපා. මොකද එහෙම කිව්වොත් මම නිකන් ඔබට ඔබ දැනගන්න මේ කියන අර්ථය ටිකක් හිතලා බලන්න. අපේ මේ ලේ ටික ඔක්කොම අයින් කරලි වල පිරිසුදුම ලේ ටිකක් මේ ඇඟට දුන්න කිව්වම අපේ සියලු ආශ්‍රව ටික නැති වෙන්න ඕනනේ. එහෙම මේ කියන්නේ මේ ලේ ධාතු ඇසුරු කරගෙන වැగిරෙන දෙයක් නම් මේ ආශ්‍රව කියන්නේ. ලේ ටික අයින් කරලා දානකොට හොඳ ලේ ටිකක් දැම්මොත් එහෙම කියන්නේ කිලිටි නැති මට්ටමකට ලේ ටිකක් මේකට එකතු කළොත් ඒ කියන ආශ්‍රව සහිත වෙච්ච ආශ්‍රවයන්ගෙන් දුර වෙච්ච කෙනෙක් කියනවා. එනිසා ලේබලට සම්බන්ධකමක් නැහැ මේ ආශ්‍රව වල. එහෙම නැතිනම් මේ රූප ධර්මයේ තුල කොයිම වෙලාවකවත් මේ කෙලෙස් ධර්මයන් ටික දකින්න එපා. මොකද කෙලින්ම පැහැදිලිව පෙන්නනවා කෙලෙස් එක තියෙන නාම ධර්ම පැත්තේ. හැබැයි නාම ධර්මයේ තුල තියෙන කෙලෙස් ටික රූප ධර්මයේ නාම ධර්මයට ගැට ගහන්න තරම් මේ කෙලෙස් ටික ශක්තිමත් කියලා පෙන්වනවා. අර්ථය එතකොට ඒ කියන්නේ දැන් සෝහන් ඵලයට පත් වෙනකොට කෙලින්ම ditthාශ්‍රවය දුරු වෙනවා. සෝහන් වෙන තැනේදී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම ටිකේදී ඒ කියන්නේ ඔගේ අනුසය වශයෙන් තව විග්‍රහයක් තියෙන නිසායි මම ඒක නොකියුවේ. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ටික දුරු වෙනවා අනාගාමි මට්ටමේ රහත් භාවයට පත් වෙනකොට. හැබැයි අනාගාමි මට්ටමේදී තියෙන ආශ්‍රවය කාමාශ්‍රව කියන්නේ නැහැ. ඒකට බවරාග අනුසය කියලා කියන්නේ. ඒකද ආශ්‍රවයක් තමයි. ඒ කියන්නේ පවරාග අනුසය එතනදී ඇති වෙන්නේ රූප රාග, අරූප රාග කියන තැනකින්. ඒ නිසාද රාගය කියන එක පෙන්නන. ඒක කාම රාගය කියන තැනකින් රළුව පෙන්නුවේ නැති වුණාට එතනද අනුසය වශයෙන් තියෙනවා. ඉතින් රහත්භාවයට පත් වෙනකොට සියලුම ආශ්‍රවයන් ප්‍රහීණ කරලා කියනවා. ඒකයි කීන ආශ්‍රවයි කියලා කියන්නේ. සියලුම ආශ්‍රව ටික ඡය කරලා ඉවරයි කියන හින්දා කීන ආශ්‍රවයි කියලා පෙන්නන්නේ. එතකොට රහතන් වහන්සේට කිසිම ආශ්‍රව ධර්මයක් හිත ඇසුරු කරන කෙලෙස් නැති බවයි සාමේ පෙන්නන. සාදු සාදු සාදු. ආසවක්කේ ඥානයි කියලා කියන්නේ ආශ්‍රවයන් ඡය කරන නුවණකින් තමයි අපතනදී සියලු ආශ්‍රව ධර්මයන් ඡය වෙන්නේ. කෙලෙස් සියලුම කෙලෙස් ධර්මයන් ටික ප්‍රහීණ වුණාම තමයි රහත් භාවයට පත් වෙනවා කියලා කියන්නේ. ඒ නුවණ මොකක්ද සාවින්නාට? ඒ කියන්නේ එතනදී අඤ්ඤතා සාමිතින්දී කියලා තමයි පෙන්වන්නේ. ඒක අපිට තේරෙන විදිහට කිව්වොත් එහෙම එතනදී ගන්න තියෙන අර්ථය තමයි අරිහත් මාර්ග ඥාණයෙන් තමයි ඒ සියලු දේ දුරු කරන්නේ. අරිහත් ඵල ඥාණයට පත් වෙනකොට සියලුම ආශ්‍රව ධර්මයන් දුරු කරලා ඉවරයි. මොකද ක්ලේශ පරිනිර්වාණයක් සහ ස්කන්ධ පරිනිර්වාණයක් කියලා පිරුණුවම් පෑම් දෙකක් අපිට ධහමේ පෙන්වනවානේ. ක්ලේශයන්ගේ සියලුම කෙලෙස් වලින් පිරුණුවම් පෑපු දවසට තමයි අරිහත් ඵලයට පත් වුණා කියලා කියන්නේ. හරි හරි හරි. සාදු සාදු සාදු. අස්රේ ස්වාමීන් වහන්සේ එතකොට අවසරයි. එතකොට ආශ්‍රව කියන්නේ පුරුදු කියලානේ අපි කල්පවත් කාලාන්තරයක් තිස්සේ කරලා ඇසුර ඒක දීර්ඝ කාලයක් ඉඳන් හිත ඇසුරු කරපු ඇසුරකට කියනවා. ඒක පුරුද්දක් විදිහට කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අරහත් ඵලයේදී ඒක නිරෝධය වෙනවා නම් දැන් අපි අර සිලින්දවච්ච ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ ගැන ඒක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ ඇයි එහෙම වුනේ කියන දන්නේ ආශ්‍රව ධර්මයන් විදිහට නෙමෙයි මම එතනදී පෙන්වන්නේ. මහත් ඒකට කියන්නේ වාසනාභාගී ගුණය කියලා පෙන්වන්නේ. ඒ වගේ යම් මට්ටමක ඉතුරු වෙන්න පුළුවන්. හැබැයි ඒක ආශ්‍රව ධර්මයක් විදිහට කෙලෙස් සහිත ධර්මයක් විදිහට පෙන්වන්නේ නැහැ. මොකද ආශ්‍රව ධර්මයේ තුල කෙලෙස් සහිතමයි.
නමුත් අර තියෙන වාසනාවාගී ගුණය කියලා පෙන්නනවා ඒ ධර්මතාවයේ පෙන්නන්නේ නැහැ කෙලෙස් සහිතයි කියන එක. ඒතර නුවණක් පවතිනවා. නමුත් නුවණ පැවතුනාට මම මෙහෙම කරන්න හොඳ නැහැ කියලා නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් සහිතව ආශ්‍රව ධර්මයන් සහිතව එහෙම හික්වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එතන පෙන්නන්නේ වාසනාවාගීය ගුණයක් කියන එක තමයි පෙන්නලා තියෙන්නේ ධර්ම විග්‍රහය තුළ. එතනදී අපිට ගන්න තියෙන අර්ථය ඒ කරන පැනේදී කිසිම වෙලාවක ආශ්‍රව ධර්මයක් ඇති වෙලා නැහැ කියන එක. අහෝසුකයි අහෝසුකයි කියන මට්ටමකින් හෝ වේවා වසලයා වසලයා කියන වසලවාදීන් කතා කරපු ඒ වගේම කොච්චර දානි වැළදුවත් බර පිරුනේ නැහැ කියන තැනකින් ආමන්ත්‍රණය කරපු වගේ චරිත කීපයක් අපිට රහතන් වහන්සේලාගේ චරිතවල පෙන්නලා තියෙන්නේ. ඒ එතනදී පෙන්නන්නේ ආශ්‍රව ජීවිතය ඉවර වුණත් අර වාසනාභාගී ගුණේ මට්ටමින් පෙන්නන කාරණේ කියන්නේ සසරේ පැවතිච්ච යම් ගුණයක් තිබුණා නේද කියන්නේ යම් සිද්ධියක් තිබුණා නම් ඒක රැඳෙනවා කෙලස් ටික ප්‍රහීන වුණත් කියන අරතෙන් පෙන්නලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ඒක කෙලස් වලට බහලාන්න එපා. ඒ කියන්නේ එහෙම දැක්කොත් ඒක වැරදි අර්ථයක්මයි. මොකද අපිට ඒකට නුවණ නැතිකම තමයි ඒ කියන මට්ටම තේරුම් ගන්න තරම් අපේ නුවණ තාම ශක්තිමත් නැතිකම තියෙවි. ඒ නිසා අපිට පුංචි ලෝහිතින් කුසක් උපදින්න පුළුවන්. නමුත් ඒ කුස ඇති කරගන්න එපා. තියාගන්න එකම සාධකයක් ඒ හිතේ කෙලෙස් ඇසුරු වෙන මට්ටමකින් ආශ්‍රවයන් සිද්ධ වෙන්නේ නැහැ කියන අර්ථයම තියාගන්න. පින්වතුන්ට තවත් ප්‍රශ්න තිබේද යොමු කරන්න. ස්වාමීන් වහන්ස අවසරයි. කෙටි ප්‍රශ්නයක්. අර බුදුරජාණන් වහන්සේගේ අරහත් බුදු ගුණය ගැන විස්තර කරනකොට අපි කියනවනේ වාසනා සහිත සකල ක්ලේශයන්ගෙන් දුරු වූසේක කියන එතන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නමකට එහෙම වාසනා කියන්නේ මොකද්ද සන්නහසේක පොඩ්ඩක් වාසනාභාගී ගුණය කියලා කියන්නේ දැන් අර කලින් අහපු ප්‍රශ්නෙටම උත්තරේ මම ඉතින්ම දෙන්නම් බුදුරජාණන් වහන්සේට එහෙමවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා පෙන්නන්න. එහෙමයි. ඒ කියන්නේ අර විදිහට යම් මට්ටමක සසරේ ආව ඒ කරන පුරුදු ටිකක් තිබුණා නම් ඒ පුරුදු ටිකේදී කෙලස් ටික දුරු වෙලා පුරුද්ද ඉතුරු වුණත් එහෙම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි ජානන් වහන්සේ අරිහත් ගුණයේදී බුදුරජාණන් වහන්සේ නමකගේ විතරමයි එහෙම ඒ දුරු වෙලා යන්නේ කියලා පෙන්වනවා. අප්‍රමාණ පින්සන් ආසත් සර්ණයි. පින්වතුන්ට තවත් ප්‍රශ්න තිබේද? පින්වතුන්ට තවත් ප්‍රශ්න නැති පාටයි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මෙම පින්කම නිමා කිරීම පිණිස. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේ අප විසින් සිද්ධ කර ගන්න තියදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් පින් කැමති සියලුම දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ දිවිසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීඨවරුන් වහන්සේලා මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ අතර විශේෂයෙන්ම මතක් කරන්නට කැමති අපවත් අන්න තේදුනාවෝ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේව මතක් කරනවා මේ වෙලාවේදී. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන සම්මා සම්බුද්ධත්වයේ සඳහා මේ පින්කමද උන්වහන්සේ කරන පාරමිතා පින්කමටම එකතු වෙන පාරමිතාවක්ම වේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී ඒ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා චන්ද්‍ර දිසානායක මෑණියන්, ඒ වගේම රංජිත් දිසානායක මහත්මයා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා වගේම ඒ වගේම මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. මොකද පුණ්‍යානුමෝදනා කරන වේලාවෙදී කරන සියලුම පින්කම් මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනේ. කරන ලද සියලු පින්කම් සිහිපත් කරන්නට නොහැකි වුණත් ආරණ්‍ය සේනාසනයන්ග කීපයක සම්බන්ධ වෙමින් ඒ කරන පින්කමුත් මේ වෙලාවේදී සිහිපත් කරන අතරේ විශේෂයෙන්ම අප ආරණ්‍ය සේනාසනයේට සම්හදේ සේනාසනයේ ඉදි කරමින් පවතින ඒ විහාර මන්දිරයේ සීමා මාලකයේ සඳහා ඒ විශාල මුදලක් දායකත්වයක් වශයෙන් දක්වන්නට යෙදුණා. ඒ ලක්ෂයකට අධික මුදලක ප්‍රමාණයක් යොදලා ඒ පින්කම සඳහාද සම්බන්ධ වුණා. ඉතින් මේ වෙලාවේ ඒ පින්කමත් මේ වෙලාවේදීම සිහිපත් කරමින් එතුමියේ කරගත්ත පුණ්‍ය ශක්තියත් මේ වෙලාවේ ධර්ම දේශනාව සිද්ධ කර ගැනීම සඳහා ඒ දායකත්වයන් දරලා ඒ සිද්ධ කරගත්තව පුණ්‍ය ශක්තියෙන් ඇතුළු කොට සිත කරගත් සියලුම පුණ්‍ය ශක්තියින් මේ වෙලාවේ සිහිපත් කරමින්
ඒ දෙපාර්ශවවලම දෙමව්පියන්ටත් ඒ වගේම අබේ දිසානායක අමරසිරි රත්නමල්ල බණ්ඩාර ඒ වගේම පත්මසිරි රත්නමල්ල බණ්ඩාර යන ඒ සහෝදරයන්ටත් ඒ වගේම සුභද්‍රා කලුතුටගේ මේ මාස 8කට ඉහතදී පරලෝසපත් වනට යෙදුන සහෝදරියටත් ඒ වගේම අජිත් දිසානායක ඒ ඥාති පුතුණුවන් ඇතුළු කොට මිය පරලව යන්නට යෙදුන પરම්පරාගත සංසාරගත මියගිය වූ සියලුම ඥාතීන්ටත් රටවාසීව ලෝකවාසීව මිය පරලව යන මේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් මේ මිය යන සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ પરම්පරාගතව සංසාරගතව මියගිය ඒ සියලුම දෙනාද සිහිපත් කරමින් ඒ මියගිය හැම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකකනම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපකනම් ඒ සැපතාව වඩා වර්ධනය කර ගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඒ වගේම කුමාරකස්තුක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මේ වෙන විට කටයුතු කරන මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් සිහිපත් කරනවා. එවගේම බෞද්ධ මාධ්‍යාලයේ වර්තමානයේ කටයුතු කරන බොල්ලන් දේවජිනියාන ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපි නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. එවගේම අද දායකත්වයේ දරණ ලබන චන්ද්‍රා දිසානායක මහත්මිය, රංජිත් දිසානායක මහත්මයා, එවගේම ප්‍රංශයේ පදිංචි මිත්‍රා ගුණරත්න යන අය ඇතුළු කොට ඒ පවුලට සහසම්බන්ධව සියලුම දෙනාද සිහිපත් කරමි. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කරගන්නට තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් කටයුතු ටික සිදු කර දෙන්නට යෙදුන ඩොන් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම ඒ වගේම මදුරිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම තවත් ඒ සම්බන්ධ වුණ ඒ කටයුතු කරන්නට උදව් උපකාර කළ ඒ හැම දෙනාටම දේශනාවට සම්බන්ධ වන ලොකු කුඩා හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා මේ ජීවිතය තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමි.